Welcome viewers. It does not see a panafata, November, USA. USA Valatian Police Stanakata, Koleka Kinema, E. Koleke, Planfield Grocery Store, Ke Aitikaruke Puta, Katakarnama. O Tamanke Mavavana, Bernis Atrutahankela, Pamanili Karnama. Ekata Policia, Oyake Amava, Koidi the Antimate Dakke Kela, Prashnakarnama. සුපුරුදු පරිදි ඊයේ ඇය ස්ටෝර් එකට ගියා. නමුත් ඇය හවස නැවත නිවසට ආවෙම නැහැ. ඒ නිසායි මට ගොඩක් බය හිතෙන්නේ. හැකි ඉක්මනින්ම තමන්ගේ මවව සොයා දෙන්න කියලා ඔහු පොලිසියෙන් ඉල්ලා සිටිනවා. ඒ පැමිණිල්ලට අනුව පොලිසිය ඒ ස්ටෝර් එකට ගිහින් ස්ටෝර් එක විවෘත කරලා බලනවා. විවෘත කරලා බලපුවාම ස්ටෝර් එක ඇතුලේ බිම ලේ තිබුණා. නමුත් බර්නිස්ව පේන්න හිටියේ නැහැ. इनपे मे स्टोर अंतिमेट पुद्ले कला साक्षिकरवा विमसनवा इतकोट तमई मे स्टोर अंतिमेट पेमन पुद्लिया एडजीन केला धन कन्नी एडजीन को होयान पटांगवा अंतिमेदी एडजीन के निवसत होया कन्नवा पोलीसिये एडजीन के निवसटे अनकोट निवसे दुर लोकर लिपुना पोलीसिये निवस वटेम सोदे शिखर लालनवा එතකොට ඔවුන්ට මේ නිවස ගැන සැක හිතෙනවා. ඒ නිසා දෙපාරක් හිතන්නේ නැතුව ඒ නිවසේ ලොක් එක කඩලා නිවස ඇතුළට ඇතුළු වෙනවා. එහෙම නිවස ඇතුළට ඇතුළු වුණු පොලිසියට දකින්න ලැබුණු දෙයින් ඇඟ හිරිවැටිලා ගිහින් තියෙනවා. ඒ මොහොතේදී තමයි ඔවුන්ට වැටහෙන්නේ ඔවුන් ඇතුළු වෙලා ඉන්නේ කිසිම අනුකම්පාවක් නැති දාම ඝාතකයෙක්ගේ නිවසක් ඇතුළට කියලා. එතන බර්නිස්ගේ හිස වෙනම කපා වෙන් කරලා මුල්ලක තබා තිබුණා. ඒ වගේම ඇයගේ නිර්වත් ශරීරය මස්කොක්කක එල්ලා තිබුණා. පොලිසිය කුස්සියට ගිහින් පරීක්ෂා කරලා බලනවා. එතකොට බොහෝ මිනිස් හිස් කබල් පොලිසිය හොයා ගන්නවා. ඒ විතරක්ම නැතුව එඩ්ජින් මිනිස් හිස් කබල් ආහාර පිපින්න භාජන වෙනුවට භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තවත් කාමරයකට ගිහින් පරීක්ෂා කරලා බලනකොට ඒ කාමරය ඇතුලේ ඇඳක් සහ සෝෆා දෙකක් තිබුණා. ඒ ඇඳ සහ සෝෆා දෙක හදලා තිබුණේ ලෙදර් වලින්. නමුත් ඒක මිනිසුන්ගේ හැමෙන් නිර්මාණය කරපු ලෙදර්. ඒ විතරක්ම නැතුව නිවසේ තිබුණු හැම දෙයක්ම මිනිස් හම් වලින් නිර්මාණය කරලා තිබුණා. කොයි විදිහටද කිව්වොත් නිවසේ තිබුණු කුණු බාල්දිය, ඔව් පළඳින පාවහන් මේ හැම දෙයක්ම මිනිස් හමින් තමයි නිර්මාණය කරලා තිබුණේ. ඒ වගේම බොහෝ කාන්තාවන්ගේ මූණේ හැම කපා ඉවත් කරලා ෆේස් මාස්ක් එකක් හැටියට භාවිත කරලා තියෙනවා. ඒ නිවස ඇතුලෙන් මේ වගේ ෆේස් මාස්ක් 9ක් පොලිසිය විසින් සොයා ගන්නවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මේ සේරම කරපු දාම ඝාතකයා වන එඩ්ජින් ගැනයි. එහෙමනම් එන්න අද වීඩියෝ එකට යමු. කලින් වීඩියෝවේ අපි අහලා තිබුණු ප්‍රශ්නෙට මුලින්ම හරි පිළිතුර ජේපී පුනාර කමෙන්ට් කරලා තිබුණා. එඩ්ජින් 1906 අගෝස්තු 27 වෙනිදා USA වල උපත ලැබනවා. ඔහුගේ පියාගේ නම ජෝර්ජ්, මවගේ නම ඇගස්තා. ඒ වගේම ඔහුට හෙන්රි කියන වැඩිමහල් සහෝදරයෙකුත් ඉන්නවා. ඔහුගේ පියාට ග්‍රොසරි ස්ටෝර් එකක් තිබුණා. ओके पौल सामान्य मध्यम पंथी पौल कैटियर तमई तिपुने जोर्ज उपयला होयागत्तु दानीन तमई ओनके पौलम नडत्तुने काले यन्ने अन्न जोर्ज मत्पन वलट एब्बै वेनवा मेनिसा ओनके ग्रोसरी स्टोर एकत विकुणन तत्वेकट पत्वेनवा ओनके ग्रोसरी स्टोर एक विकुणला प्लानफील्ड केन प्रदेशयट पदिंचिट यनवा एहेदी ओन विशाल फार्म हाउस एकक मिलदीगेन जीवत वेन्न पटन गन्नवा මේවගේ විලාවක එඩ්ජින්ගේ මව ඇගස්තා මානසික පීඩනයකට ලක් වෙනවා. ඇය ඇයවම තනි කර ගන්නවා. ඒ වගේම ඇයට දැඩි ආගම්පත්තියක් තිබුණා. තමන්ගේ දරුවන්වත් අන් අය සමග ආශ්‍රය කරන්න ඉඩ නොදී අන් අය සමග සම්බන්ධකම් පවත්වන්න තහනම් කළා. ඒ වගේම ඇය ටිකෙන් ටික නරක දේවල් ඔවුන්ගේ හිත ඇතුළට දැමුවා. පිරිමින් මෙහෙම තමයි ඉන්න ඕනේ. ගැහණු මෙහෙම තමයි ඉන්නෝනේ. මාව හැර මේ ලෝකේ ඉන්න අනිත් කාන්තාවන් හැමෝම ගණිකාවන් කියලාත් ඔවුන්ට පවසලා තියෙනවා.
ඒ විතරක්ම නැතුව මා සමග හැර එලියට ගින් වෙනාය සමග කතා කරන්න උත්සාහ කළත් ලෝකයේම දරුණුතම දඬුම වන මරණ දඬනිය ලබා දෙනවා කියලා බය කරලම තමන්ගේ දරුවන්ව හදා වඩාගෙන තිනවා මේකට බය වෙලාම එජින් සහ හෙන්රි නිවසෙන් එලියට යන්නේ නැතුවම ඉඳලා තිනවා කා එක්කවත් කතා කරන්න නැතුව ඉඳලා තිනවා එක් අවස්ථාවකදී එජින්ට මානසික පීඩනය වැඩි වෙලා පිස්සුවෙන් හැසිරෙන්න පටන් ගන්නවා තනියම කතා කරන්නත් පටන් අරන් තිනවා ඒ විතරක්ම නැතුව එජින් පාසලට ගියපුවම පන්ති කාමරය ඇතුලේ තනියෙන් මුල්ලක් බලාගෙන කතා කරන එක තනියෙන් හිනා වෙන එක මේ වගේ අසාමාන්‍ය විදියට හැසිරලා තිනවා මේ වගේ සිදුවීම් දකින්න ලැබීමෙන් හෙන්රිට තමන්ගේ මව කෙරෙහි කෝපය ඇති වෙනවා මේ වගේ වෙලාවක ඔවුන්ගේ පියා හෘදාබාධයකින් මරණයට පත් වෙනවා ඔහුගේ මරණයෙන් පස්සේ පවුලට ලැබෙන ආදායම නැති වෙනවා මේ නිසා හෙන්රි සහ එජින් ඔවුන්ගේ ෆාම් හවුස් එකේම වැඩ කරන්න පටන් ගන්නවා නමුත් එතනින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසා හෙන්රි සහ එජින් එලියට ගිහින් වැඩ කරන්න පටන් ගන්නවා එතකොට එජින් බඩු කාර්මික වැඩ කරලා තිනවා ඒ වගේම කුඩා ළමයින්ව බලා ගන්න බේබි සිටර් කෙනෙක් හැටියටත් ඉඳලා තිනවා බේබි සිටර් කෙනෙක් හැටියට ඉන්නකොට එජින් බොහෝ කුඩා ළමුන් සමග ඇසුරු කරලා තිනවා ළමයින් සමග ඔවුන්ගේ දෙමාපියන් කොහොමද ඉන්නේ කියන එක දැකලා ටිකෙන් ටික එජින්ට තමන්ගේ මව කීවා වගේ හැම කාන්තාවක්ම නරක නැහැ කියන එක තේරෙන්න පටන් ගන්නවා නමුත් මවගේ වචනේ පිටුපාන්න හොඳ නැහැ කියන එක ඔහුගේ හිතේ හැමතිස්සම තිබුණා එජින්ගේ සහෝදරයා හෙන්රි දිහා බැලුවොත් පිටත ලෝකයට ඇවිත් හැමෝවම ඇසුරු කරන්න පටන් ගන්නවා මේ නිසා ඔහුගේ මානසික පීඩනයත් ටිකෙන් ටික අඩු වෙනවා මේ නිසා හෙන්රි එජින් ගාවට ඇවිත් ඔයත් මං වගේ පිටත ලෝකයා සමග ඇසුරු කරන්න අම්මා කියන දේවල් අහන්න එපා අම්මා කියන දේවල් ඇහුවොත් ඔයාට තමයි පිස්සු හැදෙන්නේ කියලා කියනවා නමුත් හෙන්රි කියපු දේවල් එජින්ට ඇල්ලුවෙම නැහැ ඇයි කිව්වොත් එජින්ට මවගේ වචනයට පිටුපාලා යන්න ශක්තියක් තිබුණේ නැහැ එක දවසක් එජින් සහ හෙන්රි ඔවුන්ගේ ෆාම් හවුස් එකේ වැඩ කරමින් ඉන්නවා ඔවුන්ගේ ඉඩමේ ගොඩක් කසල ගොඩ ගැහිලා තිබුණා මේ නිසා හෙන්රි කියනවා මේකට ගිනි තියලා පුච්චම කියලා ඒ දෙන්නම එකතු වෙලා ගිනි තියලා ඒව පුච්චන්න පටන් ගන්නවා නමුත් ඒ ගින්න ලැව් ගින්නක් වගේ පැතිරෙන්න පටන් ගන්නවා ඒ ෆාම් එක පුරාම ගින්න පැතිරිලා දුමෙන් බැහැලා යනවා එජින්ට හුස්ම ගන්නවත් අපහසුව තිබලා තියෙනවා ඔහුගේ සහෝදරයා හෙන්රි ළඟ ඉන්නවද කියලා බලනවා නමුත් හෙන්රි පෙනෙන්නේ හිටියේ නැහැ ඉන්පස්සේ එජින් ෆයර් සර්විස් එකට කතා කරනවා ෆයර් සර්විස් එකත් ඇවිල්ලා ගින්න පාලනය කරන්න කටයුතු කරනවා දුම අධිකව තිබුණ නිසා එජින්ට අධික මාන්සයක් දැනුන නිසා නිවස ඇතුළට ගින් නිදා ගන්නවා උදෑසන ඇහැරිලා බලනකොට එක දෙයක් නෝට් කරනවා එජින්ගේ සහෝදරයා හෙන්රි අතුරුදහන් කියලා වහාම පොලිසියට පැමිණිල්ල කරනවා පොලිසිය ඇවිත් මුළුමනින්ම සෝදිසි කරලා බලනවා එහෙම සෝදිසි කරලා බලනකොට එක් තැනක හෙන්රි ගින්නෙන් පිළිස්සලා මරණයට පත් වෙලා තියෙන එක දකිනවා මේක දැක්ක ගමන්ම එජින් කම්පැනියට පත් වෙනවා වහාම හෙන්රිගේ ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයට රැගෙන යනවා මරණ පරීක්ෂණෙන් හෙළිවුණු දෙයක් තමයි ඔහුගේ සහෝදරයා ගින්නෙන් පිළිස්සලා මරණයට පත් වුණේ නැහැ ඔහුගේ හිසට තදින් කවුදෝ පහර දීපු නිසායි මරණයට පත් වෙලා තියෙන්නේ කියලා මරණ වාර්තාවේ සඳහන් වුණා මරණ වාර්තාව දැක්ක ගමන්ම පොලිසියට එජින් ගැන සැකමතු වෙනවා ඉන්පස්සේ එජින්ව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා නමුත් එජින් තමයි හෙන්රිට පහර දුන්නේ කියලා ඔප්පු කරන්න සාක්ෂි ප්‍රමාණවත් නොවු නිසා ඔහුව නිදහස් කරනවා හෙන්රි අහිමුණු දුක තරහ ගන්න බැරුව ඔහුගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරෙනවා අන්තිමේට එජින්ට නිවසේ තියාගෙන තමන්ගේ මවව රැක බලා ගන්න බැරි නිසා ඇයව රෝහල්ගත කරලා තමන්ගේ මව සමගම ළඟින්ම ඉඳලා තියෙනවා නමුත් ඒ වෙලාවෙදිත් ඇගස්තා එජින්ට බොහෝ නරක දේවල් තමයි කියලා දීලා තියෙන්නේ මම නැත්තම් ඔයාට මේ ලෝකේ ජීවත් වෙන්නම බෑ මම හැර මේ ලෝකේ කවුරුවත් ඔයාට පණ පිටින් ඉන්න දෙන්නේ නැහැ කියලා දිනපතාම එජින්ට උපදෙස් දීලා තියෙනවා එක් අවස්ථාවකදී
එච්චින් ගේ මවගේ සෞඛ්‍ය තත්ත්වයේ දරුණු අතට හැරිලා ඇයත් මරණයට පත් වෙනවා. ඔහුගේ මව නැති වුණාට පස්සේ එච්චින් තනියම ජීවත් වෙන්න පටන් ගන්නවා. මානසික ලෙඩෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ඉන්පස්සේ තමන්ගේ ෆාම් හවුස් එකේ හැම කාමරයක්ම ලොක් කරලා එකම එක කාමරයක විතරක් තනි වෙලා ෆාම් හවුස් එකෙන් එළියට එන්නේ නැතුවම ඉඳලා තියෙනවා. මේ නිසා වටේම හිටපු අය එච්චින් ගැන අනුකම්පාවක් දක්වලා තියෙනවා. කවුරුත්ම ඔහුට නැති නිසා ඔහු දුකෙන් තනියම ඉන්න උත්සාහ කරනවා කියලා හැමෝම ඔහුට තනියෙන් ඉන්න ඉඩ දෙනවා. නමුත් එච්චින් ඒ නිවස තුල දරුණු මිනීමරුම් සිදු කරමින් ඉන්නවා කියන එක එළියේ ඉන්න කාටවත්ම නොදැනවත්ව තිබුණා. ඉන්පස්සේ තමයි මම ඉන්ට්‍රෝ එකේ කියපු දේවල් සිදු වෙන්නේ. කොහොමාරි එච්චින් පොලිසිය අත්අඩංගුවට පත් වෙනවා. ඉන්පස්සෙ ඕගින් ප්‍රශ්න කරන්නත් පටන් ගන්නවා. එච්චින් කියපු දේ තමයි මගේ නිවස ඇතුලේ තියෙන මිනිස් හිස්කබල් සියල්ලම මම මරපු ඒව නෙමෙයි. ඇත්තටම මේ වෙනකම් මම මිනිමැරුම් දෙකයි කරලා තියෙන්නේ. බර්නිස් කියන කාන්තාව ඝාතනය කළේ මම තමයි. ඊට කලින් අවුරුදු 3කට ඉස්සර කාන්තාවක්ව මම ඝාතනය කරලා තියෙනවා. මම මේ කාන්තාව මරන්න හේතුව තමයි ඒ කාන්තාව බලන්න මගේ අම්මා වගේම හිටියා. ඒ නිසා ඇයව මරලා ඇගේ මුහුණ කපලා අරන් ෆේස් මාස්ක් එකක් හැටියට අම්මගේ මතකයක් හැටියට ළඟ තබා ගත්තා. ඉන්පස්සේ පොලිසිය නිවසේ තිබුණු අනිත් මිනිස් හිස්කබල් සහ ශරීරයේ කොටස් කාගෙද කියලා අහපුවාම එතකොට තමයි එජ්ජින් හැමෝවම තැතිකන්වන රහසක් කියන්නේ. ෆාම් හවුස් එකට ටිකක් දුරින් සොහොන් බිමක් තියෙනවා. ඒ සොහොනේ අලුතෙන් කවුරු හරි මිනිහක් අරන් ඇවිත් භූමදානය කළොත් විශේෂයෙන්ම ඒක කාන්තාවකගේ මිනිහක් වුණොත් මම සොහොනේ මිනි පෙට්ටිය කඩලා ඒ මිනිය මම නිවසට අරන් එනවා. ඉන්පස්සේ ඒ මිනිහේ මුහුණ කපා වෙන් කරනවා. ඉන්පස්සේ හැම ඉරලා අරන් මට ඕන විදියට හැම තියක්ම නිර්මාණය කරගන්නවා කියලා කියනවා. මේක සත්‍යද කියලා තහවුරු කරගන්න ඒ සොහොන් බිමටකින් පරීක්ෂා කරලා බලනවා. එජ්ජින් කිව්වා වගේම මිනි පෙට්ටි කිහිපයකුත් කඩා තිබුණ ලෙසින් හමු වෙනවා. ඒ වගේම මිනි අතුරුදහන් වෙලා තිබුණා. පොලිසිය එජ්ජින් කරපු අනික් මිනි මැරුම් වල සාක්ෂි හොයන්න පටන් ගන්නවා. නමුත් ඔවුන්ට කිසිම සාක්ෂියක් හමු වුණේ නැහැ. ඇත්තටම එජ්ජින් ඝාතනය කළ බර්නෙස් කියන කාන්තාවගේ සාක්ෂි විතරයි පොලිසියට හමු වුණේ. පොලිසිය මේ සාක්ෂි උසාවියට ඉදිරිපත් කරනවා. නමුත් උසාවියේදී විනිසුරු වරයා කවුරුත් නොහිතපු තීන්දුවක් ලබා දෙනවා. එජ්ජින් මානසික ලෙඩෙක්, ඔහුට නිසි ප්‍රතිකාර කළ යුතුයි කියලා තීන්දුව ලබා දීලා ඔහු මානසික රෝහලක ඇතුළත් කරනවා. ඉන්පස්සේ එජ්ජින්ගේ නිවස කෞතුකාගාරයක් බවට පරිවර්තනය කරන්න සාකච්ඡා පවත්වමින් ඉන්නකොට වටේම හිටපු අය ඒකට විරුද්ධ වෙනවා. ඒකෙන් කීප දෙනෙක් රාත්‍රියක එකතු වෙලා එජ්ජින්ගේ නිවසට ගිනි තබලා විනාශ කර දමනවා. ඔවුන්ගේ මතය වුණේ එජ්ජින් ජීවත් වුණු මේ නිවස ලෝකයාට දැනගන්නම තියන්න හොඳ නැහැ කියන එක. එජ්ජින්ගේ ඉතිරි කාලය රෝහලේමයි ගත කරලා තියෙන්නේ. 1984 77 වන වියේදී එජ්ජින් ලංග් ෆේලියර් නිසා ඒ රෝහලේම මරණයට පත් වෙනවා. අපට ඉගෙන ගන්න තියෙන පාඩම තමයි දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට පොඩි කාලයේදී කියන පුරුදු කරන දේවල් තමයි ඔවුන්ගේ ජීවිත කාලෙටම බලපාන්නේ කියන එක පැහැදිලි වෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලට ලැබෙන ප්‍රශ්නය තමයි එජ්ජින්ගේ සහෝදරයාගේ නම මොකක්ද කියන එකයි. මුලින්ම කමෙන්ට් කරන කෙනාගේ කමෙන්ට් එක අපි ඊළඟ වීඩියෝ එකෙන් පෙන්වනවා. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දීලා අනිත්‍යය සමගත් ෂෙයා කරන්න. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව වීඩියෝස් බලාගෙන ඉන්නවනම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබන්න. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන්නම්. සුබ දවසක්.